සැලකිත ප්‍රමාණකින් බිඳවට්ටවා තිබුණ. ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන නිරෝධායන ප්‍රතිපත්ති උල්ලංඝනය කර බව පෙන්නුම් කරනවා. මේකේම ආයතන තුල පැතිරෙන තෙක් මේ අවශ්‍ය ලෙඩ රෝග ලක්ෂණ සියල්ල පෙන්නුම් කරනවා. ඒ වෛද්‍ය නිලධාරියා පෙනඩෝල් දෙකක් දෙනවා. තමන්ගේ ටාගට් ඉලක්ක කරගෙන මේ මිනිස් සම්පත මේ විදිහට හැසිරීම සාධාරණද? ඒ නිසා මම හිතනවා පූර්ණ පරීක්ෂණයක් කරන්න ඕන. රටක් හැටියට අපේ සූදානම මේ කොවිඩ් වසංගත තත්ත්වය ඇතුලේ ජීවත් වීම නම් ඒක අපි මේ බරෙන් ඉදිරිපත් කරමින් ඊට අවශ්‍ය සමාජ අවධානය දේශපාලන ව්‍යාපාරවල අවධානයත් යොමු කරමින් එක මෙහෙයුමක් ඕන. එහෙම නැතුව බය වෙන්න එපා. මැතිවරණයට ඉස්සෙල්ලා බොහොම සංවේදී. දැන් පොකුරු ව්‍යාප්තිය තුලින් මේ ප්‍රශ්නය අනු පොකුරු වලට පත් වෙලා මේ පොකුරු ව්‍යාප්තියේ සමාජ ව්‍යාප්තියේ මූලාශ්‍ර සෙවීමේ අපහසුතාවයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. මේ බෙහෙත් වර්ගවල නම් කියලා මේ උත්තරීතර සභාවේ විහිළු තහළු කරන අතරතුර නමුත් ඒ බෙහෙතම ඇනවුම් කරනවා කොවිඩ් රෝගින්ගේ ප්‍රතිකාරය සඳහා. මට කියන්න ගරු ඇමතිතුමිය ස්ථිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ඉන්නවා නෑනේ. සමාජ ව්‍යාප්තියක් තියෙනවා. 1930 ඉඳලා ක්ලෝරොක්වින් ඕඩර් කරනවා මැලේරියාවට. ලංකාවේ කොරෝනා අර්බුදයේදී අපි ආඩම්බර වෙනවා. අපි සතුටු වෙනවා. මේ වැඩසටහන සම්පූර්ණයෙන් ඉතාම ඉහළින් කළමනාකරණය කරා. ඒ නිසා තමයි ලෙඩ අඩු. ඒ නිසා තමයි සංකූලතා අඩු. ඒ නිසා තමයි මරණ අඩු. බටහිර වෙදකම, ඒ වගේම ආයුර්වේදය, ඒ වගේම හෙළ වෙදකම කියන මේ තුනේම සංයෝජනය මගින් රෝගය මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෙදුණා. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා. පාෂ්ප ඇල්ලීමේ ඉතාම ගුණදායකයි කියලා ඉවරලා මේ වෙනකොට පෙන්ල ගිහිල්ලා තියෙනවා. හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් කියන ඖෂධය අද රජය රෝහල ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ. රූමටොයිඩ් ආතරයිටිස් කියන ආතරයිටිස් රෝගයට ලබා දීම සඳහා විපක්ෂය මේ අවස්ථාවේදී උත්සාහ දරන්නේ මේක යම් සතුටක් ලබන්න. මේ තියෙන PCR ටෙස්ටිං එකට යනවා අඩු ගන්න පැය 8ක්වත් වාර්තාව දෙන්න. පහුගිය දවස්වල දවස් 3කට ගියා. මොකද එන ප්‍රමාණය වැඩි හින්දා. අද තියෙනවා අලුත් මේක RNA ටෙස්ටිං එක. ඒකට යන්නේ විනාඩි 70යි. දැන් මේක මිල ගත්තත් විශාල පරතරයක් නැහැ. මම කියනවා අපේ නිවාඩ් කප්රාල් මැතිතුමාට මේකට මුදල් වෙන් කළ දෙන්න සෞඛ්‍ය අමාත්‍යාමට මේ අලුත් රොබොටික් PCR ටෙස්ටිං එක ලංකාවෙම ව්‍යාප්ත කරන්න කරන්නේ විනාඩි 2යි. සුවසරිය ගිලන් රතේ ගේන වෙලාවේ GM කිව්වේ මොකද ගල් ගහන්න කිව්වා ඔක. ඉන්දියන් අය ඒ සුවසරියට ගෙනල්ලා වර්තමාන කන්නද හිටියේ. නැත්නම් මොකද? එහෙම තමයි කරන්න ගියේ. එහෙම තමයි කරන්න ගියේ. අපි කෑ ගහලා තමයි ලංකාවේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ගත්තේ. නැත්නම් කොහෙද? නැත්නම් ඉන්දියන් කාර්ය මේ රෝ එක ඇවිල්ලා මෙහෙ කරන්නේ නැ වැඩේ. මගේ දැනුම හැටියට මම මේ ජීවර ශ්‍රේෂ්ඨය දන් හැටියට මේ ජීවර ශ්‍රේෂ්ඨය හරහා තමයි මේ ලංකාවට මේ කොරෝනා වසංගතය යන්නේ. වරාවල් දින දෙකකට නතර කරන් ලොක්ඩවුන් කරා. උන් ලංකාවට මේ දේ හරියට ක්‍රියාත්මක නොකරොත් අනිවාර්යයෙන් මේ සංගතය නතර කරන්න බැරි වෙනවා. කොරෝනා වලට බෙහෙතක් හොයනවා. ඔයා ගනි. හැබැයි කොරෝනා වලට බෙහෙතක් හොයාගත්තත් දේශපාලන වෛරයට ක්‍රෝධයට ඉරිසියාවට රෝගකමට බෙහෙතක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ජීවිතයකට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මේ වගේ වෙලාවට විපක්ෂයක් ආණ්ඩුවක් බෙදෙන්න ඕනේ නැහැ. එකට ඉන්න ඕනේ. එකට ඉඳගෙන තමයි මේකට මූණ දෙන්න ඕනේ. රජයක් හැට මේ අපිට මේ ජය ගන්න පුළුවන් අපි ඒක කරනවා. බොහෝ දෙනෙක් හිතුවේ මේ තත්ත්වය උග්‍ර වුණා නම් රටේ ආර්ථිකය පාලනය කරගන්න බැරි වෙයි. රුපියල 250ට යාවි. අපේ රට කඩාවැටේවි. ණය ගෙවා ගන්න බැරි වෙයි. කොරෝනා අවසන් කරා කියන ලෝකේ දෙවෙනි රට හැටියට සම්මාන ලබා දීලා රටට කරපු විපැත්තියේ තුන්වෙනි රැල්ල තමයි මේ භුක්ති විඳින්නේ. ගමේ මිනිස්සුන්ට අද පැන්ඩෝල් පෙත්ත ගන්න සල්ලි නැහැ. හැබැයි මේ ආණ්ඩුවේ ඉන්නවා Tamanda රෑට ගමන් යන්න ටෝච් එකක් ඉල්ලනවා මම අත්‍යවශ්‍ය ලේකම්ට ලියුමක් ගහලා. අපෙන් අහගන්න එපා ඔයාලගේ ඇමතිවරු කරන දේවල්. ඔයාට මොකක්ද ඕනි? ඔයාට කුඩයක්ද ඕනි? ටෝච් එකක්ද ඕනි? කාර්ය සාධන බලකාය මාස 3ක් රැස් නොවේ. ඡන්දෙන් පස්සේ එයාලගේ ජයග්‍රහණය භුක්ති විඳේ. කල විපාක තුන්වෙනි වර මේ රට ගිලගනිමින් පවතිනවා. සාධාරණ විසඳුමක් නැහැ. තනින් තන ලොක්ඩවුන් කරමින් මේ ව්‍යාප්තිය දීර්ඝ කරනව ඇරෙන වෙන විසඳුමක් නැහැ. තමන් වග කියන්න ඕන තමන්ගේ සෞඛ්‍යයට. තමන් බලා ගන්න ඕන තමන්ව. ඒ වගේ තත්ත්වයක තියෙද්දි මේක දේශපාලනී කරලා පැත්තේ බෙදලා ගහගෙන මරාගෙන මේකට හරියන්නේ නැහැ. මේක නෙමෙයි විසඳුම මේකට. මම හිතනවා පක්ෂ විපක්ෂයක් හැටියට රටක් හැටියට අපි එකතු වෙලායි මේකට මූණ දෙන්න ඕනේ. මේ මුස්ලිම් අයගේ මරණ වුණාම ඒකවත් දැන්වත් භූමි දානය කරන්න ඉඩ දෙන්න කියලා මම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලනවා. මොකද මේක විශේෂයෙන්ම දමුණාසලා ගත්ත දේශපාලන තීන්දුව. අපේ රටේ තරම් ලෝකේ කොහෙවත් නිරෝධායන කඳවුරු කියන එක කරන්නේ නැහැ. වෙන කොයි රටේද රෝගියෙක් හම්බ වුණාම ඒ රෝගියාගේ ආශ්‍රිතයින් නොයෙකුත් තාක්ෂණ ක්‍රම වලින් අපි හොයාගන්නවා. අපි ඉක්මනින් මේ අය අයින් කරනවා. ෂණිකයින් අපි පුළුවන් වේගෙන් ඒ රෝගියාගේ ආශ්‍රිතයින් සමාජයෙන් අයින් කරලා ක්වොරන්ටයින් සෙන්ටර්ස් වලට දානවා. දැන් සෙන්ටර්ස් 85ක් තියෙනවා. ලෝකේ අනික් රටවල ලෙඩ වුණාම මොකද්ද කියන්නේ? ලෙඩ වුණාම කියනවා ගෙවල් වලට වෙලායි. අමාරුවක් වුණොත් දැනුම් දෙන්න. අපි සියලු
රෝගීන් රෝහල් ගත කරනවා. ඉතින් ලෝකයේ මේ වගේ කටයුතු කරන රටක් මම හිතන්නේ ලෝකයේ කිසිම රටක නැහැ. රෝගය මර්ධනය කරන්න ගත හැකි සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුවක් විදිහට අපි අරගෙන තියෙනවා. අපි කිසිම අවස්ථාවක PCR පරීක්ෂණ කරන්න බඩු නැහැ. අපි PCR පරීක්ෂණ 420,000ක් මේ වෙනකොට කරලා තියෙනවා. පහසුකම් මතින් වගේම ප්‍රතිඵල අතිනුත් ලංකාව ලෝකයේ අනික් රටවල් වලට වඩා ඉහළ ස්ථානයක් අත්කර ගන්නවායි කියන එක මතක් කරමින් සහයෝගය ලබා දුන්න ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.